අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමේ අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම් පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 91කින් සම්මතයි. පක්ෂව ඡන්ද 149යි. විපක්ෂව 58යි. කොළඹ වරාය නාගරික වර්ග කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම් පත දෙවැනි වර කියවීම පක්ෂව ඡන්ද 148යි. විපක්ෂව ඡන්ද 59යි. ඒ අනුව පනත සම්මත වී ඇති බව දන්වනු කැමැත්තෙමි. पोर्ट सिटी रट पावा दीमा विपक्षीन चोदना जनाधिपति वर्या विसिन नामकल वेडबाल सोलिस्टर जनरल जनाधिपति नीतिज संजय राजरत्न महता नव नीतिपति वर्या लेस पत्किरी मट पार्लिमेंटु सभा एकंगतावय लोक सौख्य संविधान अनुमत कल एन्नत्वलिन इंदिय प्रभेदय एतुलु कोविड प्रभेद मर्दने कल हैकी बव लोक सौख्य संविधान पवसाई कोविड न्यूमोनिया तत्व मर्दने क्रीमट ऑस्ट्रेलिया वेन सार्थक बलापुरत्वाक श्रीलंका वसंगते उच्चतम अवस्थावट विल्ला दिन दा हतरक अकंडव संचरण सीमा पनवन्न रजे वैद्य निर्धारिन इल्लाई कोविड अभियोगे जयगनीमट आसियानु कलापे रटवल अतर समदताव शक्तिमात करगत युतुई जनपति अवधारणे कराई प्रथमेन देशीय पुआत COVID-19 වෛරස ආසාදනය වූ නව රෝගීන් 2780ක් අද දිනේ තුල වාර්තා වුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතාටද COVID-19 වෛරස ආසාදනය වී තිබෙනවා. සමගි ජනපල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතාටද COVID-19 වෛරස ආසාදනය වූ බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ පෞලේ සමාජිකී නිරෝධහණය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. එසේම මුජිබ රහමාන් මහතා පසුගිය දින 10ක කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ නොමැති බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉපොලොකම පොලිස් ස්ථානයේ නිලධාරීන් 15 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිත ඉල්ලස හඳුනාගත් ඉපොලොකම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් 60 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකීන් 400 දෙනෙකු එකවර කොවිඩ් රෝගීන් බවට තහවුරු වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කම්කරු කොමසාරිස්වරයාට නියෝග කර තිබෙනවා. අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන් රථවලින් ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව මහමාර්ග අමාත්‍යාංශය පවසනවා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙම පියවරගෙන ඇති අතර ඒ අනුව අද සිට යලි දැනුම් දෙන තුරු ගිලන් රථවලට ගාස්තු රහිතව අධිවේගී මාර්ගවල ගමන් ගත හැකි. මේ අතර වයස අවුරුදු 55ට වැඩි කවරෙකු හෝ සසන අපහසුතා වැනි කොවිඩ් ආශ්‍රිත රෝග ලක්ෂණ ඇතනම් නොබමාව රෝහලකට ඇතුළත් වන ලෙස හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ එන්නත් වලින් ඉන්දිය වෛරස් ප්‍රභේදය ඇතුළුව සියලු කොවිඩ් ප්‍රභේද මර්ධනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ලෝකයේ බොහෝ රටවල් විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන පසුබිමක ඊට සුබදායී බලාපොරොත්තුවක් එක් කිරීමට ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පරීක්ෂණාගාර තුලදී කොවිඩ් වෛරසයට නිරාවරණය කරන ලද මීයන්ගේ පෙනහළු තුල පවතින කොරෝනා වෛරසය 99.9%ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට මෙම ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිස සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දැනට පරීක්ෂණ මට්ටමේ තිබෙන මෙම ප්‍රතිවෛරසය මගින් මිනිස් සිරුරේ පෙනහළු වල ඇති කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවටයි එම විද්‍යාඥයින් විශ්වාසය පළ කරන්නේ. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි පිහිටි ග්‍රිෆිත් සරසවියේ මෙන්සියස් සෞඛ්‍ය විද්‍යායතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ප්‍රතිවෛරසය නිපදවා තිබෙනවා. පෙනහළු තුළ ඇති කොවිඩ් වෛරසය සොයාගෙන ගොස් එය අඩපණ කිරීමේ හැකියාවක් ඇති RNA අණු මෙම ප්‍රතිවෛරසය හරහා යොදා ගන්න ලැබෙනවා. ඒ අනුව නව ප්‍රතිකාර ක්‍රමවේදය 2023 වර්ෂය වන විට රෝගීන් සඳහා දියත් කිරීමට බලාපොරොත්තු වන බව පවසන එම විද්‍යාඥයින් කොවිඩ් වෛරසයෙන් සිදුවන මරණ අනුපාතය අඩු කර ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවටද විශ්වාසය පළ කර සිටිනවා.
කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සම්බන්ධතා වඩාත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය මතුවේ ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ආසියාවේ අනාගතය පිළිබඳ 26 වන ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ අමතමින්. Good day, Excellencies. කොවිඩ් වසංගතයේ ජාතික සීමාවන් සලකන්නේ නැහැ. වෛරසයේ ලෝකයේ ඕනෑම තැනක පාලනයකින් තොරව පැතිරීමට ඉඩ සැලසුවොත් වෙනත් තැන්වල එන්නත්කරණය තුලින් දඬුවම් ලබා ඇති ප්‍රගතියට තර්ජනයක් සහ මාරාන්තික බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. එබැවින් වේගය ඉතා වැදගත්. නිෂ්පාදන ධාරිතාවයේ සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය යුතු අතර කෙටි කාලයක් තුළ ගෝලියව එන්නත් ලබාගත හැකි යාන්ත්‍රණයක් නිර්මාණය කර සැපයුම් කඩිනමින් ජයගත යුතුයි. කොවිඩ් වසංගතයේ සහ ඒ ප්‍රතිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සම්බන්ධතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය දැඩිව මතුවලා තියෙනවා. ආසියාව ප්‍රමුඛව ගෝලීය වශයෙන්ද ජාතීන් අතර සම්බන්ධතා පුළුල් කරගත යුතුයි. ලෝකයේම මුහුණ දී ඇති කොවිඩ් වසංගතයේ හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙමින් තිබෙන අතර ලෝ පුරා ආර්ථික ක්‍රියාකාරකම් වලටද විනාශකාරී බලපෑමක් එල්ල වෙලා තියෙනවා. කිසිදු ජාතියක් සෝදානමින් නොසිටි පෙර නොවිරු අභියෝගයක් නිර්මාණය වී ඇති මොහොතක සියලු ජාතීන් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් එක්වීම ඉතාම වැදගත්. ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටක් ලෙස චීනය සහ ඉන්දියාව සමග ඇති සම්බන්ධතාවය සමබර කරන්නේ කෙසේදයි සැසියේදී ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු කළා. ඊටද ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. And how do you balance the relationship with China and India from now? ශ්‍රී ලංකාව ඉන්දියාව සහ චීනය සමග සියවස් ගණනාවක් පුරා පවතින ඓතිහාසික සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. චීනය සමග අපගේ සහභාගිතාවය සමස්ත ආර්ථික හා වාණිජ ගමන් පතයන්ට සමානව පිහිටලා තියෙනවා. වෙනත් බොහෝ රටවල් මෙන්ම චීනයේද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජන හවුල්කරුවෙක්. සංවර්ධනයේ වෙමින් පවතින රටක් ලෙස සංවර්ධන අභිලාෂයන් වේගවත් කර ගැනීම සහ ජනතාවගේ ජීවනෝපායන් වැඩි දියුණු කර ගැනීමට සියලු හවුල්කාර ජාතීන්ගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා. ආසියානු රටවල් සහ අනෙකුත් රටවල් සමග සමුදතා තවදුරටත් ශක්තිමත් කිරීමට රාජ්‍ය උනන්දුවෙන් යුතුව කටයුතු කරන බවත් මා සඳහන් කළ යුතුයි. කෙසේ වෙතත් අප අනුගමනය කරන්නේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය. ඉන්දියාව අපගේ සමීප අසල්වැසියා සහ දිගු කාලීන මිතුරෙකු ලෙස සලකන අතර ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතා සහ සංවේදීතාවයන් අපි තේරුම් අරන් තියෙනවා. සියලුම රටවල යහපත උදෙසා ඉන්දියානු සාගරයේ සුරක්ෂිත භාවය සහතික කිරීමට ඉන්දියාව සහ සියලුම ප්‍රාදේශීය හවුල්කරුවන් සමග සමීපව කටයුතු කරන බවත් මෙහිදී මා සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාව මේ වන විට වෛරසයේ උච්චතම අවස්ථාවට පැමිණ ඇති බැවින් දින 14ක අඛණ්ඩ සංචරණ සීමාවක් පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ මේ වසංගතයේ ශ්‍රී ලංකාව තුල තිබෙන උච්චතම අවස්ථාව. අපිට නිවැරදි කරගත නොහැකි වූ දුර්වලතාවයක් තමා මේ වසංගත රෝග විද්‍යා ඒකකයට අද දක්වා බැරි වුණා. කාර්යක්ෂමව යාවත්කාලීන වන සිටියමක් එළිදක්. ඒ වගේම අද ලැබෙන PCR පරීක්ෂණයේ වාර්තාව අද ලබා ගැනීමට අපිට නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම අයාලේ යන එන්නත් කරන ක්‍රියාවලියක් නෙමෙයි වෙනත් රටවල තියෙන යුරෝපයේ රටවල. නමුත් අපි දකිනවා ශ්‍රී ලංකාව තුළ මේ වසංගත විද්‍යා ඒකකයට බැරි වුණා අපේ රටට හරියන විදිහට ඒ උපාය මාර්ගය හදන්න. අධ්‍යවදානම් කාණ්ඩ නිවැරදිව හඳුනාගෙන ක්‍රමානුකූලව අපිට මේ එන්නත් කරන වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන් වුණොත් ඒ තුලින් අපිට හැකි වෙනවා වසංගතයේ ව්‍යාප්තිය අඩු කරගන්න. රියල් ටයිම් ඩේටා නැති වෙන්න අපි ගන්නා ක්‍රියාමාර්ග අවුට්ඩේට්. ඒ කියන්නේ අපි තීරණ ගන්නේ දින 3ක් විතර පහු වෙලා. එතකොට අපි අද වහන්න ඕන ග්‍රාම නිලධාරීව සම වහන්නේ දවස් 3ක් පහු වෙලා. එතකොට තමයි අපිට සිද්ධ වෙන්නේ අපි දවස් 2කින් ගන්න පුළුවන් අපි තුන් දවස් 3ක් පහු වෙලා ගන්න කලින් අපිට පැය 24න් වැහුවා නම් අපිට සමහරට ඒ හුදකලා බව දවස් 2කදී 3කදී ඉවත් කරන්න පුළුවන්. හැබැයි අපිට සමහර තැන් සති 2 සති 4 ඒ විදිහට තියාගෙන යන වෙලා තියෙනවා. පළාත් අතර සංචරණ සීමා විතරක් පැනවීම ගැළපෙනවා. අපිට රියල් ටයිම් ඩේටා තියෙනවා. ඒ වගේම අපි යෝජනා කරනවා රජයට ඉදිරියේදී දින 14ක පමණ සංචරණ සීමාව පැනවීම අවශ්‍ය බව තමයි අපේ විශේෂඥ කණ්ඩායමල මතේ වෙලා තියෙන්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ නියුතු පුද්ගලින්ට මාධ්‍යට අදහස් පළ කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊට මේ වන විට විරෝධතා එල්ල වෙමින් පවතිනවා. රට තුල දිනෙන් දින කොවිඩ් රෝගීන් දහස් ගණනින් වාර්තා වන අතර එමතරතුරු ජනතාවට ලබා දීම සඳහා මාධ්‍ය ඉතා සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන බවන රහස
නිසි තත්ත තොරතුරු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය වගකීමක් වන අතර එවැනි ඌ පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එහි සඳහන් වන්නේ රේකිය අමාත්‍යාංශයේ යටතේ හා පළාත් සභා සේවයේ යටතේ සෞඛ්‍ය ශ්‍රේ සේවය කරන නිලධාරීන් විවිධ කණ්ඩායම් වශයෙන් හා පුත්කලිකව නිවැරදි නොවන තොරතුරු මත පදනම් වූ සෞඛ්‍ය තොරතුරු හා දත්ත ඉදිරිපත් කරමින්ද සෞඛ්‍ය ප්‍රතිපත්තීන් විවේචනය කරමින්ද ජනමාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවායි මෙම තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් සෞඛ්‍ය ආයතන විසින් මහජනතාවට ලබා දෙන සෞඛ්‍ය සේවාවන් විධිමත්ව සැපයීමටත් සෞඛ්‍ය සේවාව පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසය ආරක්ෂා කර ගැනීමටත් විශාල බාධාවක් වන බවයි මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්ව ඇතුළු විවිධ පාර්ශ්වයන් මෙලෙස අදහස් පළ කළා මාධ්‍යයටත් වගකීමක් තියෙන සත්‍ය තොරතුරු ටික ජනතාවට බෙදා හරින එක ඒක මාධ්‍යම යම් කිසි රීති පද්ධතියක් දාන එක හොඳයි මොකද ඒක අපි මොන හරි උපදේශමාලා දුන්නොත් ඒක අර්ථකථනය වෙනවා මාධ්‍ය වාරණයක් හැටියට කිසිම වාරණයක් පණවන්න සූදානම් නැහැ හැබැයි නිවැරදි තොරතුරු සත්‍ය තොරතුරු බෙදා හරින්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට යම් කිසි විනයක් තියෙනවා අපිට මේ ඕන ඕන දේවල් ගිහිල්ලා මාධ්‍යට කියන්න බෑ එතකොට මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ තමයි ගිහිල්ලා කියන්න ඕනේ අපි දකිනවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ නොවන අය විවිධ අදහස් දක්වන අතර මේවල විද්‍යාත්මකව සමහර තාක්ෂණික කරුණුවල යම් කිසි වැරදි තියෙනවා එතකොට ඒ හරහා ජනතාව අසිරුතාවයට පත් වෙනවා ඉතින් ඒ නිසා යම් කිසි විනයක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයක් වුණාම රජයේ දෙපාර්තමේන්තුවක වැඩ කරනකොට යම් කිසි විනයක් තියෙනවා අපිට ඕන ඕන වෙලාවට ඕන ඕන දේවල් ගිහිල්ලා මාධ්‍යට කියන්න බෑ මේක අද ඊයේ ගත්ත තීරණයක් නෙවෙයි ආයතන සංග්‍රහයේ පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා රජයේ සෞඛ්‍ය හෝ වෙන ඕනෑම රජයේ ආයතනයක අදාළ බලධාරීන්ගේ අවසරයෙන් තොරව මාධ්‍ය හෝ වෙනත් ප්‍රකාශ නිකුත් කිරීමට රජයේ සේවකයන් හැටියට අවසරයක් නොමැතිකම තමන්ට යම් කිසි දෙයක් ප්‍රකාශ කිරීමට තියෙනවා නම් විශේෂයෙන්ම කොවිඩ් සම්බන්ධයෙන් කටයුත්තක් නම් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරලා ඒ පිළිබඳව ඒ තොරතුරු නිසි මාර්ගයේ හරහා මාධ්‍යට හෝ අනිකුත් ස්ථානවලට ලබා දීමට කටයුතු කරන්න කියලා එහෙම නොවුනොත් එක පැත්තකින් මේ අපේ පාලන ක්‍රියාවලියට ඒක අහිතකර ලෙස බලපානවා මේ සියලු මාධ්‍ය ආයතන ආණ්ඩුව කියන දේ විතරක් එහෙම නැත්නම් ආණ්ඩුවට ඕන දේ විතරක් කියන හොරණෑවන් බවට පත්විය යුතුයි කියන තත්වයට පත්වීමක් ඒ වගේම එතනින් නැවතෙන්නේ නැතුව මේ අදහස සමාජ මාධ්‍ය තුල ගමන් කිරීම වැළැක්වීම සඳහා විශාල උත්සාහයක් විදිහට අපි දකිනවා මේක මේ ආයතන සංග්‍රහයේ තියෙන මේ වගන්ති සෞඛ්‍ය සේවකයන්ට අලුතෙන් මතක් කරලා දෙන්නට ඕනේ නැහැ මේ වගන්ති අවුරුදු ගාණක් තිස්සේ ආයතන සංග්‍රහයේ තියෙන ඒවා ඉතින් මේ වෙලාවේ නැවත වතාවක් මේක මතක් කරන්න මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් තහංචියක් දමලා කොවිඩ් පාලනය කරන්න පුළුවන්ද කියන එකට ගන්න උත්සාහයක්. ඉතින් අපිට කියන්න තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂයෙන්ම මිනිස්සු ඇත්ත අදහස් එළියට ගේන එක නැවැත්තුවයි කියලා කොවිඩ් පාලනය කරන්න බෑ. කොවිඩ් මර්ධනය කරන්න නම් ඇත්තට අපි මූණ දෙන්නට ඕනේ. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව පනත් කිටුම්පත තෙවනවර කියවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 91කින් සම්මත වුණා. ඒ අනුව මෙම පනත් කිටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවයි කතානායකවරයා නිවේදනය කළේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද වැඩි ඡන්ද 89කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එම ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 148ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 59ක්. ඡන්ද ප්‍රකාශ කිරීම අනුව කොළඹ වරාය නාගරික වර්ග කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පක්ෂව ඡන්ද 148යි විපක්ෂව ඡන්ද 59යි ඒ අනුව පනත සම්මත වී ඇති බව දන්වන කැමැත්තෙමි. පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 149ක් ලැබුණු අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 58ක්. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අලි සබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන් යන මහත්වරුන් පනත් කෙටුම්පතර පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. देश प्रेम विकुनगेन बलय लबागत मे आंडव मुकग्द करन्ने चीनय इंडियाव अमेरिकाव मेद अपे निदहस पापंदुव करन्नटद यन्ने कियन सकेय मतु एनवा कोलम आर्थिक कमिशन सभाव गेनावा एदा अति करपु नीति मालाव कियवला बलन्न ए नीति मालाव तुल बहु विवेचन वलट लक्कुना ए विवेचने लक्कुने अई फलमु अरट සම්ප්‍රදායික ආර්ථික න්‍යායට වෙනස් මාර්ගයකින් රට සංවර්ධනය කරන කාර්මික වැඩපිළිවෙලකට පිවිසු
විමසුන නිසායි දැන් ආවේ බලයට රට රකින්නවා දේශද්‍රෝහින්ව එළවා දමලා අපි දේශ ප්‍රේමීන් හැටියට රට ආරක්ෂා කරනවා ගරු කතානායකතුමනි මේ පනත් හෙටුම්පත රට පාවා දෙන පහත් නීච නිඳිත පනත් හෙටුම්පතක් හැටියට අපි කියන්නට කැමති අපි රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා කලබලයට මේව කරන්නට යන්නේ නැතුව නැවතත් කරක් හිතලා බලලා අපි මේක කල් දාලා අලුතෙන් හිතලා හැමෝම එක්කහුව වෙලා වරාය නගර ව්‍යාපෘතිය සැබවින්ම සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් කරන්න කටයුතු කරමු අපි ජීවත් වෙන්නේ අතිශයින් තරංගකාරී ලෝකයක විදේශ විනිමය මේ රටට ලබා ගැනීමට නම් ඒ සම්බන්ධයෙන් ආයෝජකයන්ට අපි ආකර්ෂණයක් ඇති කර ගන්න ඕන Fourth City Commission කියන්නේ සංස්ථාපිත මණ්ඩලයක් මේක රාජ්‍ය සංස්ථාපිත මණ්ඩලයක් ද කියලා ඕකට නද ගරු මන්ත්‍රීතුමනි ආයෝජන අවශ්‍ය නම් යම්කිසි වෙනසක් කරන්න ඕනේ රටේ මූල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුවන්නේ නීතිපතිවරයා විසින් නිශ්චිත ලෙස තීන්දුවක් ලබා දෙනු ලැබුවා මහජනයාගේ ධනය රුපියල කෝටි වෙන ආයතනයක් තිබෙනවා නම් කෝප් සභාවට කැඳවිය හැකි බව හැබැයි එහෙම කැඳවීමේ බලයක් නැහැ කිසි අමතිවරයෙකුට දැන් නැගිටලා කියන්න පුළුවන්ද ඔබතුමා කියලා වැඩක් නැහැ ඔබතුමා කියන විතර බලංගු නැද ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරක් දෙන්න හදනකොට එතුමා මට අපහාස කරමින් පිළිතුර බලංගු නැහැ කිව්වා ඔබතුමා ප්‍රශ්නේ අවංක භාවයක් නැති බව නෙපේ හදවතින් දෙන ප්‍රශ්නයයි ඉදිරිපත් කොට තිබෙන පාර්ලිමේන්තු නීති රාමුවේ අතර ගැටුමක් තිබෙනවා ඒක තමයි මගේ තර්කය වුණේ 19 වන සංශෝධනයේ මහ ලොකුවට උස්සගෙන ආපු 156 සතාවක් සංශෝධනය කරා ඔය ඉන්න මිනිස්සු එතකොට විවස්ථාව මොකද කඩලා විසිකරාද එතකොට විපක්ෂ නායක මහත්තය ඡන්දෙ දුන්නේ නැද්ද අපි මොකද්ද කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරපු කරුණු ඒ විදියට පිළි අරගෙන ජනතාවට වග කියන ව්‍යවස්ථාවක ඉදිරිපත් කරනවා නීතියක් මොකද ඒකේ තියෙන වරද මම අහනවා මේකට දීලා තියෙන බලතලයි වෙනම රාජ්‍යයකට තියෙන බලතලයි අතර මොකද්ද වෙනස කියලා මේක තනිකරම ෆෙඩරල් ප්‍රාන්තයක් අඩුවට තියෙන්නේ ඒගොල්ලන්ගේ පොලිසියක් නැති එක විතරයි ඉඩම් බලතල දුන්නොත් රට කැඩිලා යනවායි කියපු අපේ දේශප්‍රේමීන් මේ ගැන මොකද කියන්නේ මේ තුල ඉදි වෙන ආයතන වලට අවම වශයෙන් ශ්‍රී ලාංකිකයෝ 75%ක් බඳවගත යුතුයි කියලා අපි රෙගුලාසි කියනවා අපේ රෙගුලාසි ගේනකොට යම් කිසි හේකින් ඒ ආයතනයට රැකියාව සඳහා සුදුසු පිරිසක් මෙහෙන් බඳව ගන්න බැරි නම් අපි ඒ අයට අවකාශය දෙන්න ඕනේ පිටස්තරින්ගේ පෝට් සිටි එක කියන්නේ මේ ලංකාවට චීන ආයෝජනයක් කියන එකක් විතරක් නෙවෙයි මේක චීන රජයේ කරන බෙල්ට් ඇන් රෝඩ් ඉනිෂියේටිව් කියන ප්‍රොජෙක්ට් එකේ යටතේ මුළු ලෝකෙ හැමතැනම කරන ප්‍රොජෙක්ට් එකකින් එක කෑල්ලක් විතරයි පෝට් සිටි එක කියන්නේ කොළඹ එක එක්කෙනාට එක එක ඒවා කියලා අන්තිමට චීනෙට ඊළම දෙන්නේ ඒකට කියන්නේ චීලම කියලා ශ්‍රී ලංකාව චී ලංකාව කියන එක තමයි මේ රටට කියන්න තියෙන්නේ ඒ අලුතෙන් ගොඩනගෙන නගරය දිහා බලන්න ඕනේ අලුත් ඇහැකින් ඒක දිහා පරණ මරිමෝඩ ආකල්ප වලින් බල්ල හරියන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මං අහගෙනයි කියනෝ මේ නගරේ ඡන්ද තියන්නේ නැලු මං හිතන්නේ පෝස්ටර් අලවන්නද කොහෙද ඒ ට්‍රයි එකක් දෙන්නේ දැන් ඒකට සමහරවිට ප්‍රති ජූනියන් හදාගන්න බැරි වෙයි කියලා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් එතනත් 100%ක් හදාගන්න පුළුවන්ද කියලා බලන්න නිදාස ලැබපු දවසේ ඉඳන් හැම දවසකම ආයෝජනයේට මුදල් නැති නිසා අපි හැමදාම කලේ විදේශ වලින් ණය ගත්තා මේ ප්‍රාග්ධනහිගේ ගැටලුවට තියෙන ප්‍රධානතම විසඳුම තමයි පෝට් සිටි ව්‍යාපෘතිය. ලාමක වෛරයෙන් මුසපත් වෙච්ච රටට ආදරය නොකරන විපක්ෂයක් තිබුණායි කියන එක තීන්දු කරන්න ඉඩ නොදෙන්නට කියන ඉල්ලීම කරමින් අපි අවසන් කරනවා. ආදායම් උත්පාදනය කරන වැඩපිළිවෙලක් හැටියට සෑම කෙනෙක්ම මෙතන ඉන්න සෑම කෙනෙක්ම හදවතට තට්ටු කරලා අහුවොත් කියනවා පෝට් සිටි එක තමයි මේ රටේ අනාගතය. මේ රටේ ඉදිරි වැඩපිළිවෙල ගෙනියන්නට පුළුවන්. මේ රටට ආදායමක් ලබා මේ රටේ ස්ථාවර කරන්නට පුළුවන්. රුපියල ස්ථාවර කරන්නට පුළුවන්. එක අංශයක් හැටියට මේක මේ යදවෙත්තල ඔක්කොම පිළිගන්න. හැබැයි දේශපාලන කුහකකම ඊට එහා යනවා. අවාසනාවට මේ ගෙනාවු කෙටුම්පතේ ඔරිජිනල් එකේ තියෙනවා 32 එක වගන්තියේ අපිට වීසා ගහන්න ඕනේ කියලා. මේ යුද්ධයක් නැතුව ඊළම් එකක් දීලානේ තියෙන්නේ. අපි ඔක ඇති වෙන්න කතා කරා දැන්. දේශපාලන කුහකත්වය නතර කරගන්න. වසර 3ක් යනකම් ශ්‍රී ලංකා රජයට කිසිම සංවර්ධනයක් කරන්න ඉඩක් තිබුණ නැහැ කලින් ගිවිසුමේ. ඒක අපි අයින් කළා. වහාම ශ්‍රී ලංකා රජයට පාසලක්, ඒ වගේම රෝහලක් සහ සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු අපි කළා. මේක මේ අපේ අමාත්‍යංශය යටතේ පමා වුණා, අකාර්යක්ෂම වුණා කියන එක පට්ටපල් මුසාවක්. අපි ඒක ඉතාම නිවැරදිව කිසිම ආකාරයක හානියක් ඇති නොවන ආකාරයට කළා. පහුගිය දවස් දෙකේ කතා කරේ මේකට යන්න වීසා ගන්න ඕනේ. මේක මහා පාවාදීමක්. මේක මහා විනාශයක් අද විපක්ෂයේ කතා කරේ සම්පූර්ණ මේ ව්‍යාපෘතියට විරුද්ධව හැබැයි ගරු කතානායකතුමනි චම්පි කරණවක ඇමතුමා අද කතා කරේ මහනගර සංවර්ධන ඇමතිවරයා හැටියට මේ සම්පූර්ණ ව්‍යාපෘතිය හැදුවේ තුමා විදියට මේකෙන් ලකුණු දා ගන්න තමයි තුමා කතා කරේ පෝට් සිටි පනත් කෙටුම්පත තම රජය කැටතේ සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා එයද කොළඹ පැවති විරෝධතාවයකට එක් වෙමි කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජනපලවේගයේ විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අද පෙරවරුවේ පැවැත්තුණා. ඒ පාර්ලිමේන්තු වටරවුම අසලදී. මිනිසුන් සියගණන් මරණදී මිනිසුන් දාතස්වත් වෙන්නේ කොහොමද?
මෙම විරෝධතාවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ලක්ෂ්මන් කිරියල්ල අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා මේ පනත ඉදිරි කාලයේදී අපේ රජයක් තුල වෙනස් කරලා රටේ ස්වෛරී භාවය භෞමික අඛණ්ඩතාවය සාක්ෂාත් කරන්නට ජයග්‍රහණය කරවන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා ඒ පනතෙන් අපිට වැටහෙන විදිහට රටේ ස්වෛරී භාවයට භෞමික අඛණ්ඩතාවයට හානි කරයි श्रीलांकि අපිට අවුරුදු 400ක් ගියා විදේශිකයන් ඉවත් කරගන්න මේ චීන ඌදුර එදා පෘතුගීසින් ආපු ඌදුරට සමානයි අපිට දීර්ඝ කාලයක් අයි අවුරුදු 400ක්වත් ඇයි මේ අය මෙතනින් ඉවත් කරගත්තේ අපේ රටේ ස්වාධීනත්වයට මරු පහරක් මේ වරාය නගර පනත ශේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව ජනමත විචාරණයක් සමග 3න් 2ක් ඉල්ලපු වගන්ති 9ක් තියෙනවා समस्त वगंति 25කට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි කියලා කියලා තීන්දුව කළා තියෙනවා මේ යකෙක් යකාට හැඩතල දානවා මේ නයි විස කවපු කේක් එක මේක තුල නයි විස තිබුණාට එලියෙන් අපිට අයිසින් පෙනනවා මේ හොරහරක් ලොරියක් ඉස්සරහින් බුදුසරණේ දෙහිපිටයි කියලා ගහලා තියෙනවා මේ දෙවනි ඩොන්ජුවන් ධර්මපාලලාගේ ඓතිහාසික කෝට් එක කරන දෙවනි පාවාදී මෙරට මීලංක නීතිපතිවරයා ලෙස වැඩවලන සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය පළ කර තිබෙනවා මෙරට මීලංක නීතිපතිවරයා ලෙස වැඩවලන සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කර තිබෙනවා පාර්ලිමේන්තු මහලේ කම්දම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපාබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු සභාවේදී බවයි මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් යන මහතුරුන් සහභාගී වී සිටියා මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සමාජික ලෙස ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා නැවත පත් කිරීම සඳහා එවා තිබූ නිර්දේශයටද පාර්ලිමේන්තු සභාවේ එකඟතාවයේ ජනාධිපති දෙදහස් 19 සහ 2020 වර්ෂවලට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ ඉන්ධන බිල සීග්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය අණු කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා 2019 2020 වර්ෂවලට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල මෙවන විට සීග්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අද දින පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 8 හි රැස් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය අණු කමිටුවේ අවධානය යොමු වුණා. භූමි තෙල් සහනාධාරයේ ප්‍රතිපූර්ණයේ කිරීම, බොරතෙල් සඳහා වන වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද නැවත සකස් කිරීම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ගැටලු පිළිබඳව පත්කළ අමාත්‍ය අණු කමිටුවේ තෙවැනි සාකච්ඡාව මෙලෙස පැවැත්ුණා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 2019 2020 වර්ෂවලට සාපේක්ෂව 2021 වසරේ මේ දක්වා විශාල වශයෙන් ඉහළ යාම අවධානයට යොමු කරමින් උද්ගත වැති තත්ත්වයේ හමුවේ ජනතා සහන අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව අමාත්‍යවරුන් මෙහිදී අදහස් පළ කළා. විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේවන විටත් පියවමින් ඇත්තේ 2019 වර්ෂයට අදාළ ණය මුදල් බව මෙහිදී හෙළි වුණා. පසුගිය වසරේ මුදල් අමාත්‍යාංශය මැදිහත් වී ඉන්ධන මිල ස්ථායි කිරීම යටතේ රුපියල් බිලියන 15ක මුදලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවා ඇතත් තවත් රුපියල් බිලියන 79ක ණය ලැබීමට නියමිත
පීඩිතවැති බව මෙහිදී අනාවරණය වුණා. ඒ අනුව කණිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ලබන පාඩුව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි මෙහිදී අනාවරණය වී තිබෙන්නේ. ජනතා සහන ලබා දෙමින් විදුලි ඒකකයක් පාරිභෝගික ජනතාවට ලබා දීම වෙනුවෙන් මෙවන විට ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් 10ක පමණ පාඩුවක් ලබන බවද මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට රජයේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් මෙන්ම මේට අදාළ ආයතන නිලධාරීන් රැසක් එක්ව සිටියා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් We sing happy birthday to you and may all your dreams come true happy happy birthday සියත TV සියත FM Star Tamil TV Star Tamil FM Kiss FM Real Radio යන රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා 6කින් සමන්විත වෙන්ම සමාජ මාධ්‍ය ජාලා සමූහයකින් සමන්විත Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාර්යපරම මහතාගේ ජන්මදිනය අදට යෙදී තිබෙනවා ජනතා හිතවාදී ජනතා සුබවාදී මෙන්ම ශ්‍රී ලාංකීය ජාතිකත්වය මනවින් සමාජගත කිරීම උදෙසා Voice of Asia මාධ්‍ය ජාලයේ මෙහෙවීමේ ඍජු නායකත්වයේ තුමා සතුයි සියත ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය ජනතාවගේ හදවත් දිනාගත් මාධ්‍ය නාලිකාවන් ලෙස මෙතරම් ආකර්ෂණයකට පාත්‍ර වී ඇත්තේද සභාපතිවරයාගේ මග පෙන්වීම සහ දැනුම් සම්භාරයයි මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන රොෂාන්ත කාර්යපරම මහතා මෙරට ප්‍රමුඛ මාධ්‍ය ජාලා හිමිකරුවෙකු වන වස්සේම සමාජ සත්කාර රැසක් වෙනුවෙන්ද නිරන්තරයෙන් සිය දායකත්වය ලබා දෙනවා ආගමික සිද්ධාස්ථාන ප්‍රතිසංස්කරණය සහ මහා සංඝරත්නයේ ප්‍රමුඛ අනුගමක පූජක ප්‍රසාදින් වහන්සේලා වෙත නිරන්තරයෙන් සිය ගෞරවනීය දායකත්වය ලබා දෙනවා ගරු සභාපති රොෂාන්ත කාර්යපරම මැතිතුමනි ඔබතුමන්ට නිරෝගීමත් සුබ උපන් දිනයක් වේවා COVID-19 වසංගත තත්ත්වය හමුවේ මේවන විට ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුල රට පුරා විසිරී තිබෙන ජාතික යෝන් සේනාංක මධ්‍යස්ථාන වලට පැමිණ ලේ පරිත්‍යාග කිරීමේ පහසුකම් සලසා දී ඇති අතර එහි පළමු පියවර ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෙත පැමිණ ලේ පරිත්‍යාග කිරීමට අමාත්‍ය නමල් රාජපක්ෂ මහතා ඊයේ කුණා කොරෝනා වසංගතයත් එක්ක ලංකාවේ බොහෝ තැන්වල ලේ පරිත්‍යාග කිරීමේ සායන පවත්වන්න බැරි වුණා. ඉතින් anu අපට සෞඛ්‍ය මාත්‍යංශයෙන් සහ වෛද්‍යවරු දැනුම් දුන්නා යම්කිසි ලේවල හිඟයක් තියෙනවා කියලා. ඉතින් anu අපට කළ යුතු කළ හැකි දේ තමයි ඇවිල්ලා ලේ පරිත්‍යාග කරන එක. ඉතින් මම මෙරටේ සියලු දෙනාටම ආරාධනා කරනවා. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. අද දිනේ තුල මේ දක්වා නව කොරෝනා ආසාදිතින් 3441ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. දැන් සියත පිටිය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පෙරවරුවේ පැවැත්ුණා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති දුරේ සඳහා යලිත් ශම්මි සිල්වා මහතා තේරීපත් වෙති අතර ලේකම් දුරේට පත්වත්තේ මොහාන්ද සිල්වා මහතායි. දෙදහස් විසි එක වසරේ සිට දෙදහස් විසි තුන වසර දක්වා වූ වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සඳහා නිලධාරීන් තෝරාපත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මෙම නිලවරණය පැවැත්ුණේ නිලවරණ කමිටු සභාපතිනි විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ තාක්ෂණීය භාවිතයෙන් පැවැත්වූ පළමු නිලවරණයේ ලෙස මෙය ඉතිහාසයට එක් වුණා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා නිතරගෙන් තේරීපත් වුණා. ඒ සභාපති දුර ඇතුළු සෙසු තනතුරු සඳහා ඔහුට ප්‍රතිවාදී කණ්ඩායම ලබා දුන් නාම යෝජනා අවසන් මොහොතේ ඉවත් කර ගැනීම හේතුවෙන් ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති දුරේට පත් වූ දෙවන අවස්ථාව මෙයයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් දුරේට මොහොන්ද සිල්වා මහතා අද තේරීපත් වුණා. ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති දුරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමද අද සිදු වුණා. 2019 වසරේදී ලෝකසලානේ ඉලක්ක කරගනිමින් ලොง ටර්ම් ප්ලෑන් එකක් කරනවා කියලා දිමුත් කරුණාරත්න නායකත්වයට ගේනවා. දැන් මේ වෙනකොට ආපහු චේන්ජ් වෙලා ඒක කුසල් ජනිත් පෙරේරාට ගිහිල්ලා තියෙනවා. දැන් 2023 යන්න අපි ක්වොලිෆයින් වෙන්න ඕනේ. අපි ක්වොලිෆයි කරන්න ඕනේ නැහැ 2023ට. අපිට ක්වොලිෆයි ගහන්න තියෙන්නේ T20 විතරයි. මේකේ වෙලා තියෙන්නේ මැච් ඩින්නෝ වෙන කවුරු හරි මැච් පරදුනොත් අපිටයි බයින්නේ. අපි දෙමේ සිලෙක්ට් කරන්නේ. අපිට ඉන්වෝල්වෙන්ටත් බෑ සිලෙක්ෂන් වලට. අපි ඉන්වෝල්වෙන්නේ නැහැ.
ටර්ම් එකක ඔබ හිතන හැටියට කොච්චර සක්සස්ෆුල්ද කියලා මයින්න පුළුවන් වෙන්නේ නැෂනල් ටීම් එකේ පර්ෆෝමන්සස් අනුව ටීම් එක හොඳට කරන්නේ නැතුණාම පබ්ලික් ඉමේජ් එක අඩු වෙනවා. දැන් මේකේ අපි ගැත්තටම අපිට මෙන්න වැඩද කියලා ගහන්නේ කියලා ගහන්නේ අපි සිලෙක්ට් කරන්නේ නැහැ. අපි වගකීම බාර ගන්නෙත් ඒක නෙමෙයි මම කියන්නේ. දැන් ඇත්තටම මේකේ උනේ මෛර සංඝා තව වුණත් එකක් අහන්න තිබ්බා. මෙතන දැන් ඔය බෑ ගන්න කට්ටිය ඉඳ තමයි මෛර සංඝා රිඩය උනේ. ඒ ගොල්ලන්ගේ අවුරුදු දෙකක් ඒගොල්ලන්ගේ තව අවුරුදු දෙකක් විතර ටිකට් තිබ්බා. මෙතන තියෙන පරිපාලන ගැටලු වින්ද එදෙන්න අයින් උනේ. ඒගොල්ලන් සුපර්ස්ටාර්ස්ලා. ඒගොල්ලන් රිප්ලේස් කරන්න බොහොම අමාරුයි. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිතොමේ මෝ හෙට උදැසන 6ට ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.